आयबोवन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीधे टीवी रात्रि प्रवृत्ति प्रकाशय आरंभ वे मम उद्देश्य निडमे गेदर प्रथम अवधान शिस्थल අටක මෙහෙයුමකින් පසු IDH රෝහලින් පැන ගිය කොවිඩ් ආසාදිතයා සුවගනි ආසාදිතයා පැමිණි මාර්ග කිහිපයක CCTV දර්ශන පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතුයි ජනපති කියයි වරාය වෘත්තීය සමිතී ජනපති ලේකම් කාර්යාලයට අපේ වරාය මේ විරෝධය පෙන්නගෙන මෙතෙන්ට වෙන මේ සංදේශය බාර දෙන්න කාන්තාවන් දෙරිගැන්වීමට අගමැතිගෙන් නව වැඩපිළිවෙලක් අගමැති ප්‍රකාශයට විරෝධය පළ කරමින් සමගි ජනබල වේගී කාන්තාවන් වීදිපසේ පාතාලේ මොණනායකයා මරණ තර්ජන කළත් මම බය නැහැ ආරක්ෂක ලේකම්වරයාගෙන් පාතාලේට රතු එළියක් ඉන්දියාවේ කාන්තා හිංසනය තවදුරටත් ඉහළට කොවිඩ් වැළඳී ප්‍රතිකාර ලැබමින් සිටි වයස අවුරුදු 14ක දැරියක් එම රෝහලේම කොවිඩ් වැළඳුණු තරුණයෙකු විසින් දූෂණය කරයි ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත IDH රෝහලින් අද අලියම පැනගිය කොවිඩ් ආසාදිත රෝගියා පැය 8ක මෙහෙයුමකින් පසුව කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සුව ගැනීමට හැකි වී තිබෙනවා. මේ අතර අදාළ කොවිඩ් ආසාදිතයා IDH රෝහලේ සිට පැමිණෙන අයුරු දක්වන CCTV දර්ශනද මෙබර විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා. त्रिकुणामलय सिन्नम पिल्लिसिमे वल्लीमल लिपिने पदिंची मोहम्मद कासिम मोहम्मद नसीम नोत एलसीएम नमति मेम पुद्गलया दडिलिस मद्रावेट एब्बैवी पसुके मै मस दोलस्वनदा कंदकाडु पुनरुत्थापन मध्यस्थाने वेत यमुकिरुने अधिकरण नियोगयकट अनुवाय सिदुकल PCR परीक्षण वलिन अनतुरुव ओहुट COVID-19 वैरस आसादने वी एति बव तहवरुवु अतर वेडिदुर प्रतिकार सदहा ओहु कोलंब IDH रोहल वेत पिटत कर एवीमटाय सौख्यांश कटियतु कर तिबुने एहिदी प्रतिकार लबमिन सिटी मेम पुत्कलया अद अलुयम देकट पमन IDH रोहलिन पलागुस तिबेनवा අදාළ ආසාදිත පුද්ගලයා සුව ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පැතුම් අතර ඔහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකු වන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසයෙන් නිවේදනය කළේ. මෙම පුද්ගලයා සුව ගැනීමට බුද්ධිංශ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අද අලුයම සිට විශේෂ මෙහෙයුමක් දියත් කළා. මද්‍රව්‍ය වලට අතිශයින්ම ඇබ්බැහි වේ මේ පුද්ගලයා IDH රෝහලෙන් පැන යනු ලබනවා. ඉතින් ඒත් එක්ක විශාල භීතියක් ඇති වුණා. මොකද ඔහුට කොවිඩ් ආසාදෙනු වූ පුද්ගලෙක්. ඉතින් ඒකින්ද ඔහු ප්‍රතිකාර ලැබමින් සිටිදීද පැන ගියේ. ඉතින් මේ සඳහා විශාල මෙහෙයුමක් ත්‍රිවිධ හමුදා යොදලා ඒ වගේම බුද්ධිංශ යොදවලා ක්‍රියා කරනු ලැබුවා. ඒ අනුව සිදු කළ මෙහෙයුම් වලින් අනතුරුව අදාළ ආසාදිත පුද්ගලයා පෙරවරු 10ට පමණ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසල සිටියේදී සොයා ගැනීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍යංශ සමත් වුණා. මෙම පුත්කලයා IDH රෝහලේ සිට පිටකොටුව ප්‍රදේශයට පළමුව පැමිණ ඇති අතර එතෙන් සිට ත්‍රිරෝද රථයකින් ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා. उदय नमे हमारे वहाँ धन कौद पीते को बाहर हाँ वहाँ दिन फोटो दी मीडिया
ඉන්නන තුරු ඔහු ප්‍රතිකාර කටයුතු සඳහා යලිත් IDH රෝහල වෙත රැගෙන යාමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. රෝහලේ කාර්යමණ්ඩලයට අසු නොවන ආකාරයට ජනේලයකින් පැනගොස් නැවත ඔහු රෝහලේ තාපයෙන් පැනගොස් තිබෙන බව තමයි මේ වෙන විට අනාවරණය කරගෙන තිබෙන්නේ. එසේ පලා ගිය බව ඉතා කෙටි කාලයක් තුලදී රෝහල් කාර්යමණ්ඩලයට හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අනුව තමයි මේ ක්ෂණික පියවර ගැනීමට හැකියාව ලැබුණේ. මෙම රෝගියා කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයට පැමිණීම සඳහා අවසාන වශයෙන් උපයෝගී කරගෙන තියෙන ත්‍රිරෝද රථයක්. ඒ ත්‍රිරෝද රථයේ රියදුරු දැනට පොලිස් භාරයටගෙන සෞඛ්‍ය ආරක්ෂිතව ඒ රියදුරු පිළිබඳ සෞඛ්‍ය පරීක්ෂණ සහ අනෙකුත් ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කරගෙන යනවා. දැනට ඒ ත්‍රිවිල් රථයට ගොඩ වූ ස්ථානය පිළිබඳව විමර්ශන කරගෙන යනවා. ත්‍රිවිල් රියදුරුගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙනවා ඔහු යම්කිසි දුරක් පාගමනින් ඇවිදගෙන ඇවිල්ලා ඊට පස්සේ ත්‍රිරෝද රථයට ගොඩ වූ බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ ගොඩ වූ ස්ථාන පිළිබඳව දැනට තහවුරු කරගෙන යනවා. ඊට අදාළව තාක්ෂණය ඔස්සේ CCTV කැමරා සහ වෙනත් තාක්ෂණික ක්‍රම ඔස්සේ තහවුරු කර ගැනීමෙන් පසු ගමන් කළ මාර්ගය පිළිබඳව නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා. දැනට ඒ පිළිබඳව නිවේදනය කිරීමට හැකියාවක් නැහැ තහවුරු නොකළ තොරතුරු තියෙන නිසා. පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීමට ගත යුතු ක්ෂණික ප්‍රියවර පිළිබඳවත් අධ්‍යයනයක් කරලා දැනුවත් කිරීමට කාර්ය සාධක බලකාය ඇති කළේ. අපි මේ පිළිබඳව දීලා තිබුණු ප්‍රමුඛත්වය අඩුයි කියලා තමයි මම හිතන්නේ. පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම ඉතාමත්ම වැදගත් කියලා මම හිතනවා. ගරුතර ස්වාමින් වහන්සේලාගෙනුත් සමන්විත කොමිටියක් පත් කිරීම සුදුසුයි. කූරගල ගිය වෙලාවේ මම දැක්ක දෙයක් තමයි ඒ දේවල් සිද්ධ වෙලා තියෙන අතර එතන පුරාවිද්‍යා කාර්යාලයක් තියෙනවා. කාර්යාලයක් තියෙද්දි තමයි ඒවා සිද්ධ වෙලා තියෙන්නේ. පුරාවිද්‍යා නිලධාරීන් අවශ්‍ය ඒ ආරක්ෂාව ලැබුණේ නැහැ. නමුත් බොහෝ වෙලාවල් වලදී මේවා ආරක්ෂා කරන ඉන්න ස්වාමින් වහන්සේලාට හුඟක් කරදර ඇති. විශේෂම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මේ ස්ථාන හඳුනාගෙන ඒවට ප්‍රථමයෙන්ම ආරක්ෂාව දෙන්න අපිට පුළුවන්. මොකද ඒ පළාත්වල ත්‍රිවිධ හමුදාවේම කඳවුරු තියෙන නිසා. කුමන තර්ජන පැමිණියද කිසිදු අවස්ථාවක පාතාලයට හිස එසවීමට ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. රජගල විශ්වවිද්‍යාලයේ උත්සවයකට සහභාගී වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව පැවසුවා. රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස ඓතිහාසික මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානදෙලක හිමියන් පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේදී අද දින උත්සවයක් සංවිධානය කර තිබුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ සහ යුද හමුදාපති ලොතිනන් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
උත්සවය නනතුරුව ආරක්ෂක ලේකම්වරයා තමාට මරණ තර්ජන එල්ල වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවතක් පිළිබඳව මාධ්‍ය වේදිකා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මෙලෙස අදහස් පළ කළා. මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ අවුරුදු 30ක යුද්ධ කාලේ මුල ඉඳන් අගටම හිටමු නිලධාරියෙක් මම. ඒ වගේම මේ හමුදා ප්‍රතිනිධිතුමත් මුල ඉඳන් අගටම හිටියා. අපිට ජීවිත තර්ජන එල්ලුණේ අද ඊයේ නෙමෙයි. අමුත එහෙම කියලා අපි අපේ රාජකාරිය නවත්තලා නැහැ. අපි ඒ ත්‍රස්තවාදයේ සම්පූර්ණයෙන්ම තුරන් කළා. ඒ වගේ ඔය මොන පාතාල නායකයා ජීවිත තර්ජන එල්ල කළත් අපි මේ පටන් ගත්ත ගමන නවත්තන්නේ නැහැ. අපි ඉස්සරහට ඒ ගමන ගෙනහිල්ලා අපේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරනවා, සමාජයක් ඇති කරනවා අපේ අනාගත පරපුර මේ කුඩු වලින් පාතාලෙන් අපි බේර ගන්නවා. කවුරු තර්ජන කරත් ඒ තර්ජනට බය ඕව නවත්තන්නේ නැහැ. අපි ඉදිරියටම මේ වැඩසටහන ගෙනහිල්ලා අපේ රටේ මිනිස්සුන්ව අපේ ජනතාව අපි නිදහස් කරගන්නවා. පාතාලයක් ඇති වෙන්න හේතුව තමයි නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. ඉතින් පහුගිය කාලේ ගිය විදියට තව අවුරුදු 4-5ක් ගියා නම් අපේ රටේ කිසිම මිනිස්සෙකුට විශේෂයෙන්ම කාන්තාවකට පාරේ බහැලා යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි මේ තත්ත්වය නැති ගන්නවා. අපි මේ රටේ පාතාලය තුරන් කරනවා. ईटीआई मूल्य समागम सह स्वर्णमहल फाइनेंशियल यान आयतन देखे ही तैनपत करवान हतलिस पंदहस का पमन गणतुन करवान विनुवेन तैनपत आरक्षक आरमुतल मगेन रुपया लक्ष हायक उपर म्याग दाक्वा मुदल लबादीम महाजन बैंको विसेन हेट सिट आरंब करन भाव महाजन बैंको ये सभापती सुजीव राजपक्ष महता पवसन वा हेट इंदला अपितावत वैडकाटियुत्त पटांगान्नो एकतमाई में ईटीआई मूल्य आयतने सह स्वर्णमहल फाइनेंशियल आयतने यान देखे හතලිස් 5000ක් පමණ වෙන ගණදෙනු කරුවන් වෙනුවෙන් ඔවුන්ටත් මේ රජය මැදිහත් වෙල තැන්පත් ආරක්ෂක අරමුදල මගින් රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා ගෙවන්න මහජන බැංකුව රජය විසින් තෝරගෙන තියෙනවා. මේ වෙලාවේ මහජන බැංකුව කරන්නේ රජයේ නියෝජිතයා හැටියට මහ බැංකුවේ ලැබෙන මුදල් ප්‍රමාණය විශාල මුදල් ප්‍රමාණයක් බිලියන 12ක පමණ මෙය හෙට සහ අනිද්දා දවස් දෙකේ සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේ තෝරාගත් ශාඛා 48ක් තුලින් මේ සතියන්තයේ ගෙවනවා. නමුත් ඊට පසුව සඳුදා සිට සම්පූර්ණ අපේ ශාඛා ජාලය වන 340 ගණනක ඒ ශාඛාවන්ගෙන් ඒ රුපියල් ලක්ෂ 6ක් දක්වා උපරිම ලබා ගන්න පුළුවන්. මේ ශාඛා 48 අපේ වෙබ් පිටුවේ සඳහන් කර තියෙනවා. කරුණාකරලා එය බලලා ඒ අදාළ ශාඛාවකට යන්න. එහි යනකොට තැන්පතු සහතිකය සහ හැඳුනුම්පත් අරන් යන්න ඕන. ඒ වගේම ඒවයි ඡායා පිටපතුත් අරන් යන්න ඕන. මේක ඉතාම වැදගත්. ඒ විතරක් නෙමෙයි දැනට අපි ද ෆයිනෑන්ස් සමාගමේ දැනට මුදල් නොගෙවපු ප්‍රමාණයක් වින උන් තාම ඇවිල්ලා මේ මුදල් අරගෙන නැහැ. ඒ මුදල් සහ ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් ආයතන දෙකේ මුදල් අපි ඒ හැම කෙනෙකුටම හෙට සිට ගිණුමක් විවෘත කළා. ඒ ගිණුමට බැර කරනවා මහජන බැංකුව. අපි සැදී පැහැදී සිටිනවා කීයක් හරි ඒ ඉන්ට්‍රස්ට් එක එහෙම නැත්නම් පොලියක් ලබා දෙන්න. ඉතින් තමන්ට කැමති නම් මේක මේ මුදල බැංකුවෙම තියෙන්න පුළුවන්. නැත්නම් තමන්ට කැමති නම් මේ මුදල අරන් යන්න පුළුවන්. නමුත් අපි ඒ තියන අයට අපේ යම් විදියකින් මහජන බැංකුවේ මේ මුදල තැන්පත් කරලා තියෙනවා නම් ඒකට අමතර අපි යම්කිසි බෝනස් පොලියක් ගෙවීමටත් අපි සැදී පැහැදී ඉන්නවා. මම හිතන්නේ මේක ලොකු දෙයක් වෙනවා. කරුණාකරලා ගිහිල්ලා මේ මුදල ඊටාම පැහැදිලිවම ගන්න. ඒ අපේ නිලධාරින්නක හොඳට කතා බහ කරලා ඒක ලබා ගන්න. යම් විදියක ප්‍රශ්නයක් තියෙනවා නම් නැවත යන්න. ඒකට මම හිතන්නේ අපේ නිලධාරින් සැදී පැහැදී ඉන්න ඔබ සැමට උදව් කරන්න. මේක අපි මහජන බැංකුව මේ කරන්නේ සක්චාරයක් හැටියට මහ බැංකුවේ නියෝජිතයා හැටියට තමයි ඔබ කටයුතු කරන්නේ. ශිකර්මාන්තයේ නගා සිටවීමටත් කාන්තාවන්ට ස්වයං රැකියාව සඳහා අතහිත දීමටත් තම රජය කැටතේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් බදුල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් අද පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. සෞභාග්‍ය දැක්ම ප්‍රකාශය බොහොම පැහැදිලිව නව ආදායම් මාර්ග රැකී අවස්ථාවන් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ගෙදර ඉන්න ගෘහණියට ඇයට ගෙදර ඉඳගෙන යම් ස්වයං රැකියාවක් කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව සඳහා අපි ඔවුන්ට අත දෙන්නට සූදානම් වෙලා ඉන්නවයි කියන එකත් මා මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. ඒ වගේම මේ රටේ නිෂ්පාදන මිලදී ගන්න අවශ්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇති කළ යුතුයි. ගම්මිනිස් වලට හොඳ මිලක් පහුගිය කාලේ තිබුණා. පසු ඒක කඩන් ඇලුනා. දැන් නැවත ඒ පහතික මිලක් ලබා දීමේ වැඩපිළිවෙලක් එක්ක ඔවුන්ගේ ගම්මිනිස් වලට කෘෂිකාර්මික
දේවල් වලට හොඳ මිලක් ලබා දී මේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා කියලා සමුනාසිලාට මතක් කරන්න. ඔහුගේ ආණ්ඩුව ආපු කාලේ අපිට මතකයි මේ අය කියනවා ක්‍රෝටන් කාලා ජීවත් වෙන්න පුළුවන් කියලා. කොස්කොල කන්නත් කිව්වද ඔය දැන්. මැල්ලුම් හදලා. මේ තත්ත්වය විනාශ කළා අපි බොහොම පහදිලුව මේ රටේ නැවත වගාව ආරම්භ කිරීමට ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය විතරක් නෙවෙයි ඔවුන්ගේ නිෂ්පාදන පිටරට යැවීමත් වැඩපිළිවෙලකට අපි කටයුතු කරන්න සූදානම් වෙලා තිනවා. මේ දේශීය හා විදේශීය වෙළඳපොළට අවශ්‍ය විදියට සපයන්න. අපේ තාක්ෂණය නව තාක්ෂණය පාවිච්චි කරලා ජනතාවට මේ තාක්ෂණය හඳුන්වලා දීලා කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා. සමක ජනපල වේගයේ විසින් සංවිධානය කළ විරෝධතා කිහිපයක් අද ප්‍රදේශ කිහිපයකදී පැවැත්ුණා. මෙම විරෝධතා සංවිධානය කර තිබුණේ අග්‍රාමාත්‍යවරයා විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශයකට විරෝධය පළ කිරීමට සහ විදේශගත ශ්‍රමිකයින් දිවයින්ට ගෙන්වා ගැනීමට රජය කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වීම නතර කිරීමට රජයේ ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්ුණා. ඒ සමගි ජනපල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාටලී චම්පික රණවක මහතා ප්‍රමුඛ දේශපාලකින්ගේ මූලිකත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියනවා 2000කට ආසන්න පිරිසකට කොවිඩ් වසංගතය වැළඳලා තියෙනවා 30කට ආසන්න පිරිසක් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා වෙලා. ඒෙන් බැලුවාම ලංකාවේ තත්ත්වයට වඩා ඊටාම අන්ත තත්ත්වයකට ඒ අය වැටලා තියෙනවා. නමුත් ඒ අය මේ රටට ගෙන්න ගන්න කිසිම වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට නැහැ. ඒ නිසා ඒ අය ගෙන්න ගැනීම සඳහා වහාම රජයේ ක්‍රියා කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි අපේ මේ බලකිරීම අපේ මේ උද්ඝෝෂණ. මේ අතර සමගි කාන්තා බලවේගයේ විසින් සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිට දී පැවැත්ුණා. මෙම විරෝධතාවයේ සංවිධානය කර තිබුණේ පසුගියදා අග්‍රාමාත්‍යවරයා විසින් ජන හමුවකදී සිදු කළ ප්‍රකාශයකට විරුද්ධය පළ කිරීම සඳහායි. මෙම විරෝධතාවය සඳහා සමගි ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියතුළු පිරිසක් එක්ව සිටියා. අම්මා කෙනෙක් දරුවෙක් එනකන් තමුන්ගේ මව් කුසට පෙනුම් පුරාගෙන බලාගෙන ඉන්නවා. ඒ මව් කුසට දරුවෙක් ඇවිල්ලා සමහරක් අම්මලා ටිකක් කල් යනකොට දරුවා නැති වෙනවා. එහෙම නැත්නම් යම් යම් සෞඛ්‍ය ප්‍රශ්නකින්ද දරුවන් පිළිසිඳ ගන්න බැරි වෙනවා. මේක අම්මා කෙනෙක් විතරක් නෙවෙයි තාත්තා කෙනෙක්ට පොදු ප්‍රශ්නයක්. මේ කියපු කතාව නිසා විශාල සිත්රිදවීමක් ඒ සියලු දෙනාට ඇති වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. अपेक्षिक निरोषा अतुकोरल महात्म्य प्रमुख जायल महाजन नियोजित प्रधान වත්මන් රජයේ විසින් සමෘද්ධි ලාභින්ගේ සහන කප්පාදු කරමින් සිටින බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගම්පොළ ප්‍රදේශයේ අද පැවති ජන හමුවකදී සමගි ජනබල වේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගම්පොළ ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවක් සඳහා සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සහභාගී වුණා. වර්තමාන රජය මේ මොහොත වන විට සමෘද්ධිලාභී 16 ලක්ෂයකගේ සමෘද්ධි සහනාධාර සමෘද්ධි වරප්‍රසාද කප්පාදුවකට ලක් කරන මොහොත. තවමත් ජූනි මාසයේ සමෘද්ධි සහනාධාරය ලබා දෙන්නට මේ වර්තමාන රජය අපොහොසත් වෙලා තිබේ. අපිට ආරංචි වෙලා තිබෙනවා මැයි මාසයේ දුන්නු සහනාධාරය වෙනත් ක්‍රමයකින් සමෘද්ධි බැංකු හරහා ආපහු අය කරගන්නට හදනවා. ඒව ආපහු ගන්නට බෑ. ඒක නීති විරෝධී. අප්‍රේල් මාසෙත් මැයි මාසෙත් 5000ව දෙකක් දීලා තිනවා සමෘද්ධි ලාභීන්. අපිට දැනගන්න ලැබිලා තිබෙනවා දුන්නු 5000 දෙකෙන් 1500ක් දැන් ආපහු අය කරගන්නට යනවා. මේවා තිත්ත ඇත්ත. මං අහන්න කැමති ලැජ්ජ නැද්ද මේ ආණ්ඩුවට මේ වගේ සමෘද්ධි ලාභීන්ට හානි කරන්න. කොරෝනාවට හැංගිලා සමෘද්ධි ලාභීන්ගේ වරප්‍රසාද ටික කපන ආණ්ඩුවක් තියෙනවා. ජනතාවට ලබා දුන් සහන කිසි විටකත් වත්මන් රජය විසින් යලිත් ඉවත් නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක ඩී.වී. චානක මහතා පවසනවා. එය අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. සජීත් ප්‍රේමදාස මැතිතුමා දැන් කියනවා පවුලකට 20000ක් ලබා දෙනවා. සල්ලි නැහැ කියලා වරාය විකුණපු කණ්ඩායමක් තමයි යහපාලන ආණ්ඩුවේ ඉන්නේ. ඔක්කොම දන්නවා මේක කරන්න
හැකියාවක් නැහැ කියලා. හැකියාවක් තිබුණා නම් ඉස්සෙල්ලා මේ දේ ලබා දෙන්නේ අපි. ඊයේ දිනේ කියනවා මැයි මාසෙට ලබා දීපු රුපියල් 5000 ආපහු සමෘද්ධිලාභින්ගෙන් අය කරගන්නවා. යහපාලන ආණ්ඩුවේ රුපියල් 2500ක දීමනාවක් ඒක අය කරගත්. අපේ රට වාසනාවන්ත රටක්. ඒකින්ද එතුමට කොහොමවත් ආණ්ඩුව ලැබෙන්නේ නැහැ. ඒක හින්දා මේක අය කරගන්න වෙන්නේ හැබැයි අපි ජනතාවට පැහැදිලිව කියන්න කැමති අපි කිසිම අය කිරීමක් නැහැ අපි ඉස්සරහට දෙන්න තිබ්බ 5000ක් නවත්වන්න කියලා මැතිවරණ කොමිසමට පැමිණිල් කරේ ওই කණ්ඩායම හැබැයි මේ ආණ්ඩු තව අවුරුදු 10කටවත් හෙල්ලෙන්නේත් නැ මේ ජනතාවට දීපු සහන එකක්වත් ආපස්සට ගන්නෙත් නැ බිඳවැටි ඇති රට යලි ශක්තිමත් කිරීමට එළඹෙන මහා මැතිවරණයේදී ජනතා වර්ම තමන්ට ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරනවා. ඒ වැල්ලවාය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. මේ මැතිවරණයේදී පොහොට්ටුවට අභියෝගයක් කළා. ආණ්ඩු බලය අපිට ගන්න අපිට වරමක් දෙන්න කියලා ඉදිරිපත් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි කියලා මං කියන්න කැමතියි. වර්ම දෙන්න අපි මේ ප්‍රශ්න විසඳන්නම්. සමහර විපක්ෂයට එන්න බලනවා. සමහර බලෙන් අපේ පක්ෂ ගොඩනැගිල්ලට පන්නේ හදනවා. දැන් මේ අය සිරිකොතට ආවොත් ඉතින් පොලිසියට මං ඒක බාර දෙනවා. පිටින් ඇවිල්ලා අපේ මේ තියෙන ලයිට් බ්ලාස් ගලෝගෙන අපේ දොර අගුළු ගලෝගෙන පුටු සෙට් එහෙම අයින් කරනවන්න මොන අතරද පොලිසියට කියන්නේ වෙන්නේ. පොහොට්ටුවෙන් කියන ඔන්න මං කුඩු කාරය අල්ලගත්ත කියලා. මෙතනින් කියන්නේ පොඩි जनाधिपति गोटाभय राजपक्ष महतागे सौभाग्यम शक्ति मतकमेंट जनता सहाय अपेक्षा श्रीलंका पोजन पेरमुने गंपादिश्रिकेक्षक अमात्य प्रसन्न रणतुंग महता पवसन ये महता मेब प्रकाश कले गंपा प्रदेश पवति जन हमुअकदी व्यापाल ने और तो हतर अमारक में रट विनाश करा मेरे रटे आर्थिक खडंग हटुआ मेरे रटे समाजीय गैटल व्यक्ति में तत्व वैध करा मेरे रटे राने विरुवांग जाते अंतर अधिकरण वोल्टे यावन नहीं दुआ मेरे रटे इधर खडंग विदेशी के अंतर गेन पुलवांग ने पनात गिना वा गोटा पे मात्य अट मेरे रटे बार जन कोटा आर्थिक वाद ने वे के सी एक दिखाई दशम दिखाई मिनिस्टर जीवत ने बड़े तत्व मेरे रटे पत करा जाति का रक्षा विनाश करा එනිසා අද යාපාලනේ යාළුවෝ ටික මරා ගන්න. මේ රටේ බලය අල්ලන්න නෙමෙයි. තමන්ගේ පක්ෂය තුල බලය අල්ල ගන්න. පෞගිය ජනාධිපති වරණේදී ගෝඨාභය රාජපක්ෂගේ මහත්යාගේ වේදිකාවේ තිබ්බ වැඩපිළිවෙල මිනිස්සු පිළිගත්තේ පොරොන්දු දේශපාලනේ නෙමෙයි. වැඩපිළිවෙලක් තියෙන ගෝඨාභය මහත්යාවේ මිනිස්සු පිළිගත්තේ. එහෙමනම් 69 ලක්ෂයක් ඡන්ද දුන්නා. වැඩි ඡන්ද 13 ලක්ෂයක් දුන්නා. වගේම මේ මැතිවරණයේදී අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලාපොරොත්තු වෙන තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවක තපල් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් දැන් රටේ තිබෙන භයංකර තත්ත්වයක තිබෙන කඩාවැටෙන ආර්ථිකය පිළිබඳ ජනතාව යම් අවබෝධයක් ලැබමින් විශේෂයෙන් තරුණ පරම්පරාව වේගෙන් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙමින් සිටින සතියක් හැටියටයි මට පෙනී යන්නේ. මේ දින 9ේදී අපිට වාසි වැඩි වෙනවා. අපේ ඡන්ද ප්‍රමාණය එන්න එන්න ප්‍රතිශතය උඩ යනවා. බොරු කියලා මේ රටේ ජනතාව අන්දවන්න එපා කියන එක බොහොම පැහැදිලිව අපි මේ සියලු දෙනාටම මතක් කරනවා. අද මේ අඟහරු ලෝකෙම පාත්තල වගේ කතා කරාට දෙපැත්තෙම හුරු වෙනවා. රනිල් පිළෙත් සජිත් පිළෙත් මහින්ද පිළෙත් තුනේම ඉන්නවා. මේ රටේ කතාකාරයෝ වුණ තරම් ඉන්නවා. හැබැයි කතාවෙන් රටක් හදන්න බෑ. එදා ලක්ෂ 15කින් පැතුනේ එකට ඉඳලා. එහෙමනම් අද හතරට පහට බෙදිලා වෙනම ඡන්ද ඉල්ලත් වැඩි ඡන්ද ලක්ෂ 30කින් වත් අපේ ජයග්‍රහණයේ ස්ථිර. තාම කෙටි කාලෙකදී සාල ජනපදරම ගොඩනගා ගන්නපු දේශපාලන ව්‍යාපාරය මේ මහමැතිවරණදී අපි රටට පෙන්නනවා අපේ දේශපාලන ව්‍යාපාර ශක්තිය අපි නියත වශයෙන්ම ඉතාම ඉහළම මන්ත්‍රී සංඛ්‍යාවක් ගන්නවා. ජනතාව ප්‍රතික්ෂේප කරන පරාජය වුණා. අද ඒ කඳවුර දෙකට බෙදලා අපිට හේම ප්‍රශ්නයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරේ විශ්වාසය තියලා මැදිවර ව්‍යාපාරට ආවා. මොකද්ද මේ මාස 9 තුල වුනේ? බඩු මිල අඩු කරාද? ජීවන මිල අඩු කරාද? මම හිතන්නේ මේ පාර නම් මේ රටේ ජනතාව මේ කියන බොරු වලට අහුවෙයි කියලා. මම ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. මට වෙන දෙයක් වැඩක් නැහැ. මැරයෝ, පාදඩයෝ මේකට රිංගගත්ත නිසා කනමකුණයි නොකනමකුණයි දෙකම මරනවා වගේ අපිටත් ඒකට හේනේ වදින්. එක රටක් එක නීතියක් කියලා තමයි සෞභාග්‍ය දැක්මේ ඒගොල්ලෝ කිව්වේ. ඓතිහාසික රාජසභා මණ්ඩපය විනාශ කිරීම පිළිබඳ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බලපුලුවන්කාරයන්ට එක නීතියක්, සාමාන්‍ය දුප්පත් මිනිසුන්ට තව නීතියක්. කවුද මේ සිද්ධියට
සම්බන්ධ කියන කාරණේ පිළිබඳ අපිට නිශ්චිත වශයෙන්ම තව තීන්දුවකට එන්න බැරිකමක් තියෙනවා මේ සිද්ධියට සම්බන්ධ වරදකරුවන් නීතියේ ඉදිරියට පමුණලා ඒ උදවියට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීම වැදගත් කියන එක මට මේ අවස්ථාවේ කියන්න සිද්ධ වෙනවා නීතිපතිතුමාට උඩින් නීතිය ක්‍රියාත්මක වෙන තැනක් මේ රටේ තියෙන්න කොතනද කඩපු ගේනාම කියනවනම් පාපොච්චාරණය කරලා දිනවනම් ඇයි මේකට ක්‍රියාත්මක වෙන්න බැරි ඉතින් දැන් ආපහු කොමසාරිස්තුමා දැන් කියන මේක පුරා විද්‍යා ස්ථාන නෙමෙයි කියලා කියන දරට දැන් එතුමා තල්ලු වෙලා අපට ලැබුණු මේ ජයග්‍රහී අවස්ථාවට බාධක පමුණවීමට කාන්තා විරෝධී කණ්ඩායම් කීපයක් උත්සාහ ගන්න බව මට පේනවා ඒක අපේ රටට කරන විනාශයක් මිසක කාන්තාවන් වන අපට කරන විනාශයක් නොවන බවත් පැහැදිලි පොරොන්දු දේශපාලනයක් කරන්න දෙයක් නැහැ අර කොරන්න මේ කොරන්න කියලා අපි දෙවියන්ම කොරපු කද්දී ඔබතුමාලා ගහන කතරෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙමෙයි අමතුරු තමයි ඔබතුමාලා හදාගන්නේ හැමෝම අපවෙන්න ගැපවෙන්න බලන්ති වෙන්න මේ තුරු දවස් ඉගේ දේශපාලනඥය ඇවිල්ලා නොයෙකුත් දේවල් කියනවා විශාල වේදමක් මේක පුංචි දෙයක් නෙවෙයි මේ රටේ සංවර්ධනයට යොමු කරන්න අවශ්‍ය මුදල්. එතකොට මහමැතිවරණේ පවත්වන්න බිලියන ගාණක් යනවා. මේ රටේ බදු ගෙවන ජනතාවගේ දුප්පත් ජනතාවගේ මුදල්. බැඳුම් කරයක් ගෙනවා. අර්ජුන මහේන්ද්‍රෙන්ද බිලියන ගණන් රටේ රැලි දුන්නා. මේකට ආර්ථික විද්‍යාව නෑ. ඔයගොල්ලන් කවදාකවත් ආර්ථික ගන්න. ආර්ථිකය ගන්න පුළුවන් එකම දේශපාලන පක්ෂයේ ජනසිට පෙරමුණ. සජිත් ප්‍රේමදාස බැතුමා අගමැති වුණාම සියලු අමාත්‍යාංශවල කැබිනට් ඇමතිවරු පත් කරන්නේ සමගි ජන බල වේගයෙන් කියන එක මම තමුන්නාදලා නේ ආසන්දි මතක් කරන්නේ. අද මේ කට්ටියට කියන්න දෙයක් නැතුව ඉන්නේ ඒ නිසා මම කියන්න කැමති දුරකතනයකින් මම ඔබ අමතමි හමු විය නොහැකි නිසා නගරහිර පාරයන්තයේ දොබකර තුනක් ස්ථාපිත කර තිබුණද මෙතෙක් ඒවා මෙහෙයුම් කටයුතු වල රජය විසින් යොදවා නොගැනීමට විරෝධය පළ කරමින් අද විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණා කොළඹ වරාය නැගෙනහිර පරියන්තයේ දොඹකර තුනක් ස්ථාපිත කර තිබුණද මෙතෙක් ඒවායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර නොමැති බව වරාය වෘත්තීය සමිති පවසනවා මෙම මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ආණ්ඩුවේ අවසරය අවශ්‍ය බවත් මේ සඳහා ආණ්ඩුවේ අවසරය කඩිනමින් ලබා දෙන ලෙසත් ඉල්ලමින් වරාය නැගෙනහිර පරියන්තයේ සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුව අද කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා इन अन विरोधता पेमणिये जनाधिपति लेखम कार्यालय दिर्पीटाए නැගෙනහිර බහලුම් පර්යන්තයේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් අද හෝ හෙට වෘත්තීය සමිති නිලධාරීන්ට ලබා දෙන බවට එහිදී ලැබුණු පොරොන්දුවකට අනුව මෙම විරෝධතාවය අවසන් කිරීමට වරාය වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කළා අතරේක ලේකම්වරය සම්බන්ධ කරා අපිට එතුමන් සමග සාකච්ඡා කළා ඒ සාකච්ඡාවේදී කියුණේ ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කරන අපිට සාකච්ඡාවක් දෙනවා කියලා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා වූ ලිඛිත පොරොන්දුව අපි වෙත ලබා දෙන්න මෙම විරෝධතාවයේ හේතුවෙන් අද දහවල් ගාලුමුදුර මාර්ගයේ ලෝටස් වටරවුමින් වසා දැමීමටද පොලිසියට සිදු වුණා එම පුවතත් සමගින් අපගේ රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මින්නිමාවට පත්වන්නේ යලිත් හමුවමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න